හැමෝටම සුබ දවසක්. අද දුරුතු පොහොය දවස. ඉතින් බුදු දහම පිළිබඳ පහුගිය දවස්වල සංවේදාත්මක කතා කීපයක්, එම නැත්නම් සංවාදාත්මක කතා කිහිපයක් අපි දැක්කා. ඒ නිසා අද හිතුවා මම හැමදාම වගේ පොහොය දවසට මේ බුදු දහම පිළිබඳවත්, මේ තුළින් ජීවිතයට ලබා ගත හැකි කාරණා පිළිබඳවත් යම් කිසි දෙයක් කතා කරන්න. සමහරු කියලා තිබ්බා මේ බුදු දහම ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි, එහෙම නැතුව මේ ගැන කතා කරන්න බෑ කියලා. මම කිව්වා සරලව මේ බුදු දහම පිළිබඳ දැන ගැනීම තුළ ඒක පිළිපදින්න පුළුවන් කියන කාරණය. ඉතින් මම ඔබට මෙහෙම දෙයක් කියනවා. බුදු දහම කියන්නේ ගැඹුරු දර්ශනයක්. ඒ දර්ශනය තමා විසින් අවබෝධ කරගෙන බොහොම සරලව සාමාන්‍ය ජනතාවට කියලා දුන්න කෙනෙක් විදිහට තමයි අපි ගෞතම බුදුරජාණන් වහන්සේව දකින්නේ. හැබැයි තවත් බුදුවරු ඉන්නවා, ඔවුන් විසින් මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගෙන සාමාන්‍ය ජනතාවට සරලව කියලා දෙන්න බැරි නිසා අපි ඔවුන්ට කියනවා පසේ බුදුවරුන් කියලා. ඉතින් ඒ නිසා අපි අද මේ ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කළ යුතු වන්නේ අර ගෞතම බුදුරජාණන් වහන්සේ ගැඹුරින් අවබෝධ කරගෙන සරලව සමාජයට කියලා දීපු පණිවිඩය. ප්‍රධාන වශයෙන් බුදුදහම කාටවත් අයිති දෙයක් නෙවෙයි. බුදුදහම බුදුරජාණන් වහන්සේ කියන විදිහට මේ ලෝකෙින් ඕනම පුද්ගලයෙකුට ඇවිල්ලා වැළඳ ගන්න පුළුවන් වැළඳ ගැනීම පමණක් නෙවෙයි, පිළිගත හැකි ඒ වගේම ඇවිල්ලා ඒ පිළිබඳව අධ්‍යයනය කළ පිළිගත යුතු සහ බුදුදහම කියලා කියන්නේ ඕනම කෙනෙකුට තමන්ගේ ප්‍රතිපත්තිය විදිහට පාවිච්චි කළ හැකි ක්‍රියාවන් කිහිපයක්. ඉතින් මෙහිදී මා අද ඔබට කතා කරන්න යන්නේ ඒකේ තියෙන සරලම කාරණය. අපි බුදුදහමේ පරම සත්‍ය, එහෙම නැත්නම් බුදුදහමේ නිවන් මාර්ගයට යන්න අවශ්‍ය නම් අපි තුල ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. අන්නේ ප්‍රඥාවට යන ගමනේදී බුදුරජාණන් වහන්සේ ගිහියන් වන ඔබටත් මටත් පිළිගත හැකි ප්‍රධාන කාරණා තුනක් ගැන කතා කරනවා. ඒ තමයි සීලය, සමාධිය හා ප්‍රඥාව කියන එක. මොකද ප්‍රඥාව නැති කෙනෙකුට එතනින් එහාට මේ දහමෙන් ප්‍රතිඵලයක් නැති නිසා. ප්‍රඥාවක් ලබා ගැනීමෙන් පමණයි මේ සරල දහම අවබෝධ කරගත හැකි වෙන්නේ. ඉතින් මේ ගැඹුරු දහම අවබෝධ කරගත හැකි වෙන්නේ. එතකොට මේ ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට නම් යම් කිසි පුද්ගලයෙක් තුළ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ප්‍රඥාව නිකන් ඇති වෙන්නේ නැහැ. ඒකට යන ක්‍රමයක් විදිහට තමයි සීලයයි සමාධියයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් සීලය කියලා කියන්නේ ඇත්තටම කය සහ වචනේ තියෙන සංවර බව. එහෙම නැත්නම් කය සහ වචනයෙන් සිදුවෙන වැරදි අඩු කර ගැනීම හෝ නැති කර ගැනීම. ඉතින් එතකොට මේ කය සහ වචනයෙන් සිදුවෙන වැරදි අඩු කරගන්න තමයි අපිට පංචශීලයේ වගේ දේවල් අපි කතා කරන්නේ. පංචශීලයේ කියලා කියන්නේ අපේ කයින් සහ වචනයෙන් සිදුවන වැරදි පිළිබඳ තියෙන නැති කරගන්න තියෙන ප්‍රතිපatti මාලාවක්. ඉතින් මෙන්න මේ ප්‍රතිපatti මාලාව අපි කී දෙනෙක් ප්‍රායෝගිකව කරනවද? මෙන්න මේ ප්‍රතිපatti මාලාව අපි කී දෙනෙක් ප්‍රායෝගිකව අත්විඳිනවද? මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. හැබැයි බුදුදහම ගැන කතා කරන්න, බුදුදහම වෙනුවෙන් මැරෙන්න, මරාගෙන මැරෙන්න, බුදුදහමේ වචනයක් වරදුනොත් ඒ වෙනුවෙන් තව කෙනෙක්ව විනාශ කරලා දාන්න, මෙන්න මේ වගේ ඒවට ඉන්න බොහෝ පිරිසක් අපිට දකින්න හම්බ වෙනවා. හැබැයි මේ පිරිසෙන් කී දෙනෙක් මේ බුදු සරල බුදුදහමේ තියෙන පංචශීල, එහෙම නැත්නම් සීලය කියන කන්සෙප්ට් එක ඇතුළේ ඉන්නවද? උදාහරණයක් විදිහට සතුන්ට හිංසා කරන්න එපා කියන එක. මෙන්න මේ සතුන්ට හිංසා කරනවා කිව්වහම බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ සතු මරණ එක කියලා. නෑ. තමා විසින් තවක් කෙනෙකුට හිංසාවක් වන ආකාරයේ දෙයක් සිද්ධ වෙනවා නම් මේ හැමතැනම තියෙන සතුන්ට හිංසා කිරීම. ඒක නිසා අන්නේ හිංසාව සතෙකුට වෙන්න පුළුවන්, මිනිස්සෙකුට වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අන්නේ ඒක කරනවා නම් එතන තියෙන්නේ දවැන්ත හිංසනයක්. ඉතින් ඒ හිංසනය නැති කිරීම තමයි මේ පළවෙනි ශික්ෂාපදය අපිට සීලය විදිහට දීලා තියෙන්නේ. සීලයේ එක කොටසක් විදිහට කායික වශයෙන් සිද්ධ වෙන දෙයක් විදිහට. දෙවැනි එක හොරකම් කිරීම. ගොඩක් අය හිතන් ඉන්නවා අල්ලපු ගෙදර දේ හොරකම් කරන එක තව කෙනෙක්ගේ දේ හොරකම් කරන එක විතරයි මේ හොරකම කියලා කියන්නේ කියලා. නෑ, ඔබ රාජ්‍ය සේවකයෙක් නම් ඔබ රාජයේ වැඩ කරන කාලය තුළ, ඒ කියන්නේ දවසේ පැය 8ක් වෙනුවෙන් ඔබ වැටුප් ලබනකොට ඒකෙන් පැය භාගයක් ඔබ ගොසිප් කතා කර කර ඉන්නවා නම් ඔබ මේ රටේ ජනතාවගේ කාලය හොරකම් කරලා, ඔබ සමාජ මාධ්‍ය තුළ ඒ වෙලාවේ සැරිසරනවා නම් ඔබ මේ රටේ ජනතාවගේ ධනය හොරකම් කරලා, බදු මුදල හොරකම් කරලා, ඔබ වෙනත් කාර්යයක් කරන්න ගිහිල්ලා ගෙදරකට ගිහිල්ලා ඒ වැඩ කරන ගමන් ඔබ ඒ වැඩ කරලා වැටුප් ගන්න වෙලාවෙන් වෙනත් දෙයක් වෙනුවෙන් යොදවනවා නම් එතනදී ඔවුන්ගේ කාලය ශ්‍රමය හොරකම් කරලා. ඒක නිසා මේ හොරකම කියන එක මේ හැමතැනටම පොදුයි. ඉතින් ඒක නිසා හොරකමක් කියලා කියන්නේ තව භාණ්ඩයක් අරන් එන එකම විතරක් නෙවෙයි. අපිට අපි තුල ප්‍රතිපත්තියක් ඇති කරගන්න පුළුවන් නම් අපි අනිකාට වංචාවක් නොකරන තැනට ඒකත් අපේ සීලයේ එක්තරා ලක්ෂණයක්. තුන්වෙනි එක කාමය වර්ධවා හැසිරීම. මේක බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මේ කාමය වර්ධවා හැසිරීම කියලා කියන්නේ
අනියම් සබඳතා පමණයි කියන එක නෑ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේ කාමය ගැන කතා කළා. ඒ තමයි තමන් අධික සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු කුමාර අවදිය. ඒ කියන්නේ නලංගනන් මතින් පැන ගියා කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ අද කාලේ හැටියට ගත්තොත් ඒක නිකන් නයිට් ක්ලබ් ලෙවල් එකක්. එහෙම නැත්නම් කියන්නේ අධික සුඛෝපභෝගී ජීවිතයක් තමයි මේ ගත කරන්නේ. රැට නලගනන් පිරිවරාගෙන ඩාන්ස් කරන අය, එහෙම නැත්නම් සින්දු අහගෙන ඉන්න මේ අධික සුඛෝපභෝගී ජීවිතයක්. ඒක එක පැත්තකින්. හැබැයි අන්න ඒක එපා කියලා යන බුදුර සිද්ධාත් කුමාරයා එතනට ගිහිලා අවුරුදු 6ක් තමන්ගේ ශරීරයට අධික ලෙස දුක් දෙනවා. මෙන්න මේ කියන දෙකෙන්ම අයින් වෙලා ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවේ තමයි සිද්ධාත් කුමාරයා බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන්නේ. මෙන්න මේ කාරණේදී වැදගත්ම දේ තමයි අපිට සැප විඳින්න පුළුවන්කම තියෙද්දී අපි වෙනත් කාරණයක් නිසා අධික ලෙස දුක් විඳිනවා නම් ඒක කාමයේ වර්ධවා හැසිරීමක්. ඒ වගේම අපිට සැප විඳින්න බැරුව තියදී, ඒ කියන්නේ සැප කියලා කියන්නේ අපිට යන්න තියෙන වාහනයක යන්න බෑ. හැබැයි අපිට හැකියාව තියෙන බස් එකේ යන්න තියදී අපි ණය වෙලා වාහනයක් අරන් ඒ ණය ගෙවා ගන්න බැරුව ආතතියෙන් ඉන්නවා නම් අන්න ඒකත් කාමයේ වර්ධවා හැසිරීම. ඒ කියන්නේ අපිට තියෙන දේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ අධික ලෙස ගිහිලා දේ සුඛෝපභෝගී වෙන්න යන්නෙත් නැතුව, අධික ලෙස දුක් විඳින්නෙත් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් අන්න එතන තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව, මේ කාමය. එහෙම නැත්නම් අපේ කය ට අපි අධික ලෙස සැපත් නොදී දුකුත් නොදී මධ්‍යමව ඉන්න පුළුවන් ගන්න එක තමයි අපේ හොඳම ප්‍රතිපත්තියක් වෙන්නේ සීලය තුළ තියෙන. ඊළඟ එක ඔබ දන්නවා මුසාවාදා කියන්නේ තව කෙනෙකුට විනාශයක් වෙන අන්දමේ බොරුවක් කිව්වොත් ඒක මුසාවාදා ගණයේ තමයි වැටෙන්නේ. උදාහරණයක් විදිහට අපි මෙහෙම දෙයක් හිතන්නට පුළුවන්. මා කියන වචනයක් නිසා තව කෙනෙක්ගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙනවා නම්, පවුලට ප්‍රශ්නයක් වෙනවා නම්, ඔහුගේ චරිතයට ප්‍රශ්නයක් වෙනවා නම් ඒක බොරුවක් නම් අන්න එතන මුසාවාදයක් තියෙනවා. හැබැයි කෙනෙක් තව කෙනෙකුට පිහියෙන් අනින්න පස්සෙන් පන්නන් එනකොට ඒ දුවගෙන එන කෙනා මගේ ගේ අසට රිංග ගන්නවා. අන්න එහෙම ගේ අසට රිංග ගත්තට පස්සේ අර මරන්න එළවගෙන එන කෙනා මගෙන් අහනවා මෙහෙම කෙනෙක්ව දැක්කද කියලා. ඒ වෙලාවේ මම කිව්වොත් බොරු කියන්නේ නැහැ කියලා, මම කිව්වොත් එහෙම නැහැ, මෙයා මේ ගේ අස ඉන්නවා කියලා, ඌව මරනවා. අන්න ඒ වගේ වෙලාවට නෑ, හැම කෙනෙක් දැක්කේ නැහැ කියන එකත් බොරුවක්ම තමයි. හැබැයි ඒක තව කෙනෙක්ගේ හොඳක් වෙනුවෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ මේ මුසාවාදා කියන්නේත් අපි විසින් වචනයෙන් සිද්ධ වන වැරදි නවතා ගැනීමේ ක්‍රමවේදයක්. සුරාමේරය ගැන ඔබ දන්නවා. ඒ කියන්නේ මේ තමයි මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ අපේ මනස විකෘති වන යම් කිසි දෙයක් අපි කරනවා නම් ඒක මත්වීමක්. ඉතින් ඒ නිසා ඒ සුරාමේරය කියන එකෙන් අපිට කියලා දෙන්නේ මේවට අබ්බැහි වුණොත් පෞල් විනාශ වෙනවා, ධනය විනාශ වෙනවා, කාලය විනාශ වෙනවා. කාලය තමයි මේ ලෝකේ තියෙන වටිනාම සම්පත. ඉතින් මෙන්න මේ සරල කාරණා පහ අපිට අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අන්න එතන තමයි බුදුදහම තියෙන්නේ. ඉතින් ඒක නොකරන බොහෝ පිරිසක් බුදුදහම ගැන කතා කරනවා. ඒක කතා කරාට වැරද්දක් නැහැ. හැබැයි මේක නොකර මෙතනින් එහාට යන්න බෑ. මොකද සීලය තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගැනීමේ පළවෙනි කොටස විදිහට අපිට කියලා දීලා තියෙන්නේ. ඊළඟට සමාධිය. සමාධිය කියලා කියන්නේ අපේ මනස නිරවුල් කරගන්න. ඉතින් කය වචනය සංවර කරගන්න නැතුව මනසට එකපාර නිරවුල් කරගන්න අමාරුයි. කයයි වචනයයි සංවර කරගත්තට පස්සේ මෙඩිටේෂන් හරහා, මයින්ඩ්ෆුල්නස් හරහා මේක බෞද්ධයන්ම වෙන්න ඕනේ. ඕනම කෙනෙකුට තමන්ගේ මනස නිරවුල් කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මනස නිවැරදිව හසුරුවා ගන්නට පුළුවන්. ඉතින් මනස නිරවුල් වුණොත් තමයි අපිට නිර්මාණශීලී අදහස් මතුවෙන්නේ. එහෙමනම් මනස නිරවුල් වුණොත් තමයි, මනස එක තැනකට ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මතක තියාගෙන ඕන දෙයක් කරන්න. ඒ වගේම මනස නිරවුල් වුණොත් තමයි අපිට තව කෙනෙක් දිහා ධනාත්මකව බලන්න පුළුවන් වෙන්නේ. මනස නිරවුල් වුණොත් විතරයි ඕනම සිටුේෂන් එකදී බොහොම ධනාත්මකව හිනා වෙලා ඉන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ මනස නිරවුල් වීම තුළ මනස නිරවුල් වෙන්න නිකම් බෑ. ඒකට අපි මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිසස් කරන්නට වෙනවා, මෙඩිටේෂන් ප්‍රැක්ටිස් කරන්නට වෙනවා. මෙන්න මේ දේවල් ටිකක් අමාරුයි. ඉතින් ඒව කරගන්න පුළුවන් නම් සීලයයි සමාධියයි තියෙනවා නම් ප්‍රඥාව නිකම්ම වර්ධනය වෙනවා. ඉතින් එතකොට අපි තව කෙනෙක්ගේ මිත්‍යාවට අහුවෙන්න අවශ්‍ය නැහැ. අරය කිව්ව නිසා, මෙයා කිව්ව හින්දා, ලියලා තිබ්බ හින්දා පිළිගත යුතුයි කියලා කාරණයක් නැහැ. හැබැයි ප්‍රඥාවේ වර්ධනය වීම තුළ හරි දේ මොකද්ද, වැරදි දේ මොකක්ද, නිවැරදිව ජීවත් වෙන්නේ කොහොමද කියලා බුදුදහම තුළ අපිට හම වෙනවා. ඉතින් ඒ නිසා සරලවම බුදුදහම ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය කාරණා තුන. ඒ තමයි සීලය, සමාධිය හා ප්‍රඥාව කියන කාරණා තුන. කෙනෙකුට ප්‍රඥාව වර්ධනය වුණාට පස්සේ අනිත් අය කරන කියන දේවල් ලොකු ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා හැබැයි මම හොඳටම දන්නවා මිත්‍රවරුනි, අපි කාට හරි මේ සමාජ මාධ්‍ය හොල හොරි මාධ්‍ය තුල හරි තව කෙනෙකුට අපහාසයක් වෙන දෙයක්, නැත්නම් තව කෙනෙකුගේ ප්‍රශ්නයක් ඇති වෙන විදිහේ සම්කිති සංවේදාත්මක, එහෙම නැත්නම් යම්කිසි සංවාදාත්මක දෙයක් සිද්ධ කරොත් බොහෝ දෙනෙක් ඒක නරඹනවා. හැබැයි මේ වගේ වටිනා දෙයක් ගැන කතා කරනකොට ඒක නරඹන ප්‍රමාණය, ඒක ෂෙයා කරන ප්‍රමාණය ඊටමත් අඩුයි. ඉතින් මෙන්න මේ ව්‍යසනය තමයි මේ රටට වෙලා තියෙන්නේ. ගොසිප් එකක් කිව්වොත්
එමනත්තම් තව කෙනෙකුට බැන්නොත් එමනත්තම් තව කෙනෙක්ගේ සිදුවීමක් විවේචනය කරොත් සමාවෙයි විවේචනය කරොත් ඒක නරඹන ප්‍රමාණය වැඩි. හැබැයි තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කියලා මොන හරි කිව්වොත් එහෙම නැත්නම් මේක ඔබ කරන්න ඔබ වෙනස් වෙන්න ඔබ මේක පිළිපදින්න කියලා කිව්වොත් ඒක පිළිගන්න ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒක බල අඩුම තරමේ වීඩියෝ එක බලන ප්‍රමාණයත් ඉතාමත් අඩුයි. එහෙම නැතුව අර වගේ දේවල් වේගයෙන් සමාජගත වෙනවා. ඉතින් මේක තමයි හැටි. හැබැයි හැමෝටම එකපාර හොඳ මිනිස්සු වෙන්න බෑ. හැමෝටම බුද්ධිමතුන් වෙන්නත් බෑ. හැමෝටම ප්‍රඥාවන්තයන් වෙන්නත් බෑ. අන්න අර ගොසිප් දිහා බලන්නේ නැතුව මේ හොඳ දේවල් දිහා පමණක් බලන අතලොස් අතරේ ඔබත් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබටත් පුළුවන් මේ වෙනසට යන්න. ඉතින් මේක ටිකක් අමාරු වැඩක්. අපි හිතන තරම් පන්සිල් පදින්න ලේසි නෑ. අපි හිතන තරම් මයින්ඩ්ෆුල්නස් කරන්න ලේසි නෑ. හැබැයි මම ඔබට කියනවා ප්‍රායෝගිකව මේක මම නම් උත්සාහ කරමින් ඉන්නවා මේ දේවල් කරන්න. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබ උත්සාහ කරන්න ඔබේ සීලය සහ සමාධිය ඇති කරගන්න. ඒ හරහා ඔබේ ප්‍රඥාව ඇති වේවි. ඒ ප්‍රඥාව හරහා ඔබට ජීවිතය දිනන්නට සහ අඩුම තරමේ මේ ඉන්න කාලය තුළ සතුටින් ඉන්න හැකියාවක් ලැබේවි. මේ කියන්නේ මේ දේවල් කරා කියලා ඔබ පෞරුෂයක් නැති කෙනෙක් විදිහට වැරද්දක් දකින්න තැන නිහඬව ඉන්න කියන එක නෙවෙයි. වැරද්දක් දකින්න තැන ඒ වැරද්ද නිවැරදි කරන්න කළ යුතු ක්‍රියාමාර්ග ගන්නත් ඔබේ පෞරුෂය මනාව සංවිධානය කරගනිමින් අන් අය වෙනුවෙන් සේවය කරන්නත් ඔබට පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ හැම දෙයක්ම වෙන්නට ඕනේ අර සීලය සහ සමාධිය කියන කාරණා මත. මෙන්න මේ සරල බුදුදහම ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ආයතනින් එහා ගියපු ගැඹුරු අවබෝධයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි එහෙම ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳ ඉගෙන ගත්තා කියලා හරි ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මම ඔබට කියනවා පළවෙනි පඩියට නගින්නේ නැතුව මහ අවසානය කරා යන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඔබ මේ සීලය සමාධිය හා ප්‍රඥාව කියන දේවල් ටික ප්‍රගුණ කරමින් ඉදිරියට යන්න. කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් අඟුලිමාල කොහමද රහත්ුනේ කියලා. අඟුලිමාල කියන්නේ සතුන් කියන්නේ මිනිසුන් ඝාතනය කරපු චරිතයක් බව අපි දන්නවා. ඉතින් එක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අඟුලිමාල රහත් කෙනෙක් බවට පත් වුණා කියලා අපි අහලා තියෙනවා. ඒකයි මේ කියන්නේ මේ රහත් භාවය හෝ මේ අවසානය මේ ස්ටෙප්ස් වල යා යුතු නැහැ. හැබැයි අපිට දැන් මේ බුදුදහම අහන්න හම්බ වෙන්නේ නැති නිසා අපි අඩුතර මේ බුදුරජාණන් වහන්සේ කියපු මේ සරල ක්‍රමවේදය අනුගමනය කරමින්වත් යා යුතුයි කියන එකයි මා ඔබට කියන්නේ. ඉතින් ඒ නිසා ඕනතරම් කාරණා අරගෙන මේක එක වාද කරන්න ඔබට පුළුවන්. හැබැයි මම ඔබට කියන්නේ වාද කර කර ඉන්නවට වැඩිය මේ කියන කාරණා ටික පිළිපැදීම තුළ ඔබ මේ ජීවිතය තුළ සුඛෝපභෝගී එහෙම නැත්නම් සතුටෙන් ජීවත් වෙන මිනිසෙක් බවට පත් වෙනවා. ඉතින් අද පොය දවසේ මට ඔබට දෙන්නට ඕන පණිවිඩය මේ පණිවිඩය පමණයි. ඔබට සුබ දවසක් ඒ වගේම සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය වේවා.